ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හස්කමේ වචනයයි. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 13 සහ 14 අපි මෙනෙහි කරන්නට යනවා. ඊට ප්‍රථමයෙන් මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබට ආශිර්වාද දෙනවා. උන්වහන්සේගේ නාමය උතුම්ම නාමය. ඊයේ දවසේ අපි මෙනෙහි කරා පරීක්ෂාව ඉවසන මනුස්සයා වාසනාවන්තයෙක් කියලා. අද අපි යනවා ඒ පරීක්ෂාවේ තව කොනෙකට. බයිබලයේ කියනවා යමෙක් පරීක්ෂා කරනු ලැබූ කල මම දෙවියන් වහන්සේගෙන් පරීක්ෂා කරනු ලැබමයි නොකියාවා. මක් නිසාද දෙවියන් වහන්සේ නපුරෙන් පරීක්ෂා කරනු ලබන්නට නොපුළවන? උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂා නොකරනසේ. මේ සත්‍යතාවය අපි මුළු හදවතේම ලියා ගන්න ඕන. දෙවියන් වහන්සේ නෙමෙයි මාව පරීක්ෂා කරන්නේ. මාව පරීක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි බුදුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂා නොකරනසේ. හැබැයි 14 වෙනි වගන්තිය අපට උත්තරයක් දෙනවා. නමුත් එක එක මිනිසයා තම තම මාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. එහෙමනම් මෙන්න උත්තරය. පරීක්ෂා කරන ක්‍රමය, ඒ කියන්නේ අපේ අදහස්, අපේම තෘෂ්ණා, අපේ හැම තෘෂ්ණාවකට අපිව ඇඳගත්තාම තමයි අපි ඒකට පෙළඹෙන්නේ, අපි ඇතුල් වෙන්නේ. එතකොට තමයි පාපය හටගන්නේ. ඒක ස්ථානගත වුණාම තමයි පාපය හටගන්නේ. එන්නේ ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා පරීක්ෂා එනකොට මේක මේ දෙවියන් වහන්සේගෙන් එනවා කියලා කල්පනා කරන්න එපා. දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. මොකද දෙවියන් වහන්සේ පැහැදිලිවම කියනවා උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂා නොකරනසේක. එහෙමනම් මොකද යක්ෂයා පරීක්ෂා කරන්නේ? මොකද උන්වහන්සේ කියනවා එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාව, මේක තම තමාගේම තෘෂ්ණාවල් වලට තමයි අපි ඇතුල් වෙන්නේ, පෙළඹෙන්නේ. ඒ නිසා ඒ පෙළඹීමෙන් ඔබ තේරුම් ගන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඔබ යාඥා කරන්න උන්වහන්සේට බාර දෙන්න, උන්වහන්සේගෙන්ම යැපෙන්න, උන්වහන්සේ ඔබව මේ පරීක්ෂාවෙන් ගොඩ ගන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේ අපට ස්වාමීන් වහන්සේගේ යාඥාවෙදි කිව්වේ පරීක්ෂාවෙන් අපිව බේරා ගන්න. බේරා ගන්න අපි පරීක්ෂාවෙන්. ඔබ දෙවියන් වහන්සේට කියන්න මාව පරීක්ෂාවෙන් බේරා ගන්න කියලා. අන්න එතකොට තමයි මේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යන්නේ. ඉතින් ඒ නිසා පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක් කියලා ඊයේ කිව්වා වගේ අද අපි ඒත්තු ගමු, අපි තේරුම් ගමු නැහැ මගේ දෙවියන් වහන්සේ මට ප්‍රේම කරන දෙවියන් වහන්සේ, උන්වහන්සේ නෙමෙයි මාව පරීක්ෂා කරන්නේ. ඒ ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මාව ඔබට ආශිර්වාද කරනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.